හදිසිය නෙවෙයි අපේ අමාත්‍යංශය යටතේ තිබෙන කර්මාන්තපුර ඒ වගේම රාජ්‍යයේ කර්මාන්ත ආයතන ඒවායේ සැබෑ තත්ත්වය පිළිබඳව අධ්‍යයනයක් කරලා ඒවාන් වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු තීරණ ගැනීම සඳහා තමයි අපි මේ යාපනය ඇතුළු උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් සංචාරය කරන්නේ. එතකොට ඔතුමා කියනවා අපිට කියාණ්ඩුවේ දමිතනතර විසඳුම දෙන්න කියලා රවට්ටුවා. මේ ආණ්ඩුව අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අපිට වාසි දෙනවා කියලා? ගියාණ්ඩුව විසඳුමක් දුන්න සම්බන්ධන් මැතිතුමාට එතුමාට හොඳ ගයක් දුන්නා කොළඹින් කාර්ය මණ්ඩලිකුත් එක්ක ජීවිතාන්තය දක්වා ඉන්න. ඉතින් ඒ විසඳුම දුන්නා. අපි දෙන්නේ එහෙම විසඳුම් නෙවෙයි. විශේෂයෙන්ම උතුර නැගෙනහිර පළාත්වල ජීවත් වෙන ජනතාව එයාගේ ජීවන තත්ත්වය උස්සස් කරන්න ඒගොල්ලොන්ට රජයෙන් විය යුතු සේවාවන් ඒවා ඉතා නිවැරදිව සපයන්න ඔවුන්ගේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කරන එක තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. ඔව්, දෙමළ ජනතාව සිංහල ජනතාව දෙකට බෙදිලා ජීවත් වෙච්ච යුගයේ අවසන් කරලා අපි ඔක්කොම එක ලක්මාතාවගේ දරුවෝ වගේ මේ රට දියුණු කරමින් සමගිව ඉදිරියට යන යුගය ආරම්භ වෙලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඒ සඳහා නායකත්වය දෙනවා. අපි ඉල්ලා හිටනවා අර පරණ මේ අන්තවාදී නායකයන්ගේ විකාර අදහස් වලට ගොදුරු වෙන්නේ නැතුව සිංහල දෙමළ ජනතාව අතර සමගිය ගොඩනගමින් රට දියුණු කරගෙන ඉදිරියට යන්න අපත් සමග අත්වල බැඳගන්න කියලා.